අදහස අදහස වඩා හොඳ කරගන්න පොඩක් කතාව මේක බැලපු සාර ළමයිලු තේරෙනවා බහුපදයක් නේ කෙලෙම බහුපදයක් කියලා කියන්නේ ඇයි ඔයාලට කන්නගාම බහුපදේ අර්ථ දැක්වීමේ ස්වරූපයට යත් කන්නගාම තියෙනවා හතේ බලය ඊට පස්සේ දෙකේ බලය ඊට පස්සේ එකේ බලය අඩු පිළිවෙලට අවුලක් නෑ එහෙනම් මේක මාත් මේ හතයි වැඩ ගාන තේරෙනවා නායක සංගුණ දෙකක් නේ ඒක බලය එක හරි මේක පැනගාම බලය එන්නේ නඩු වෙන තියෙන්නේ බහුපදේ මූලික ආකාර මෙයක් තියෙනවා නේද පැහැදිලි ප්‍රශ්න නැත්නම් එහෙනම් මේකත් බහුපදයක් වෙනවා මාත්‍ර 100යි නායක සංගුණ දෙක තුනයි ආදි ලෙස සමාන හරි අතර මේන් එක කවුද මේන් එක කවුද ඒ 100 මේන් එක කවුද මම ගන්නවා බහුපදයක තිබිය හැකි පදයක් නෙවෙයි මම අදහස් කරන්නේ බහුපදයක තිබිය හැකි පදයක් නෙවෙයි කියලා මෙන්න මෙතන අර්ධකීමත් එක තමයි ඉස්සර මා සංසන්දන එක. අර්ධකීම තුල තිබිය හැකි පදයක් නෙවෙයි. ඒක නිසා මම දැන්. එතන හතරට ආවත් ඔයගොල්ලෝ ඊට පස්සේ හතරට ආවත් හතර මෙතන 40 බලයක් තියෙනවා. 9ක් 8ක් 6ක් ආහා. ඒක බහුපදයක් හැංගිලා තියෙනවා කියලා තීරණය ගන්නේ 9ක් මෙහෙම. ඉස්සර පූර්ණ ධන බල ඔක්කොම තියෙනවා. නේද පදයක් තියෙනවා එතකොට බහුපදයේ තියෙන ලක්ෂණ තියෙනවා හැබැයි බහුපදයේ අන්තිමේ ස්වරූපේ නැත එම නිසා ළමයා මේක නැවත ඕඩර් එක හදලා ලියාගත්තොත් මෙයා හොඳයි වෙන එක සතරයි මෙතන නමේ වලේ එයා හොඳයි ඕගොල්ලෝ මේ නැවත කියන ඕගොල්ලෝ නිහිතේ තව ඕගොල්ලෝ හිතපෙක තාත්තට ෆික්ස් කරන ඕගොල්ලෝ ඇවිල්ලු මෙතන 8 තියෙනවා මෙතන 8 තියෙනවා දෙක සෙට් කරලා ගන්න පුළුවන් එමනි මං හරි දෙක යන තුනයි ඉස්සර අටක් එක්සයක් තියෙන කොහොඳයි 25 50 x 4 තියෙන හොඳයි මට වැඩමක් කියන්න මට පේන්නේ නැහැ x 3යි x 1යි දෙකයි නැමෙන්නේ නැවත ලියා ගන්න එක තුල බහුපදය ඉන්නවා කියලා කියන්නේ මම බහුපදය අර්ථයක් කීමට මැච් වෙන විදිහට මේක තියෙන නිසා දෙකම එකයි වෙනස මොකක්ද මේක අපිලිවල යට එකේ පිළිවෙල තමයි අර්ථා බහුපදයේ අර්ථයක් කීමට ගැලපෙන්න දැන් බලන්න තු කියන්න පුළුවන් මේක මාත්‍රය 40 නායක සංග්‍රහණ එක මේ ඉන්නේ කවුද ඒ 40 මේනි කවුද? ඒ 9. මේනි කවුද? ඒ 8 මේනි කවුද? ඒ 6. ඒ 4 ඒ 3 ඒ 2 ඒ 1 ඒ 2 දුරලා කියන්න පුළුවන්. නමුත් කලින් මෙන්න මෙයාට ඒ 4 නිය කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒ බැරි අර්ථය කියන ටයිප් එකකට තිබුණත් විතර අපිට ඒ වලින් කතා කරන්න පුළුවන්. අපේ අර්ථය. හේම. අර මේකට ඒ 4 ඒ කියලා කියනවා මෙන්න මේකට ඒ 9 කියනවා. නේ? විතර මොකෝ? මෙතනත් ඒ 8 මෙතනත් ඒ 8 හේම. ඒ. ආරිය නැහැ. ඒ වයි. එම කතාව නබැ දැක ඉන්නවා මේකට ආවම තේරෙනවා මෙයා බහුපදයක ඉන්න පුළුවන් පදයක් ඉන්න පුළුවන් ඉන්න ඔව් මෙයා මෙයා හරි නමුත් පුතේ මෙතන ටයිම් පස්සේ ඕල්ඩ දැන් කියලා තියෙනවානේ මේ පහළ ප්‍රකාශන ඕන ආර් එකකට අර්ථයක් වුණා කියලා කියලා තියෙනවා නමුත් එහෙමනම් ඒ කියන්නේ මේ ඕනම ප්‍රකාශනයේට වස මාර්ජන ගන්න පුළුවන් නෝ කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් මෙතන ඩායන් පස්සේ මේක බැලුව බැලමට බහුපදයක ඉන්න පදයක් නෙවෙයි. මේක සුළු කරලවත් ලියා ගන්න අමාරුයි x වල කිසියම් ධන බලයක් x වල කිසියම් ධන පූර්ණ බලයක් හෝ x වල ශුන්‍ය බලයක් නිසා මේක ලියා ගන්න බැහැ. නේද? ඒ නිසා බහුපදයක් නෙවෙයි. ඒක තර්කයි. අපිට කියන්නේ මේක බහුපදයක් නෙවෙයි කියලා ඔප්පු කරන්නවත් නෙවෙයි. ලියා දක්වන්න කියලා කියන්නේ අපි තර්කය නිකන් හිතන එක බලවම ඇති නේද? ඔප්පු කරන්න නෙවෙයි. මේක බහුපදයක් නෙවෙයි. යට එකනවා. මෙයා ඉන්න පුළුවන් පදයක්, මෙයා ඉන්න පුළුවන් පදයක්, මෙයක්, 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 මෙයක් බහුපදයක ඉන්න පුළුවන් පද. ඒක බලුවාන් තේරෙනවා. නමුත් මෙතන තාත් ළමයට එයාට පොඩ්ඩක් ගැටලුවක් මතක් වෙනවා. මෙන්න මෙයා නම් බහුපදයක ඉන්න බෑ. ඒ වගේ එකක්. නමුත් චුට්ටක් සුළු කිරීමක් කරොත් ඒ පදය මෙතන x එකක්, මෙතන x එකක් පිටරක් තමයි ඉන්නේ. x පිටර ඇවිල්ලා x වර්ග ධන 2යි යටත් තියෙන්නේ කවුද? x වර්ග ධන 2.
මේ කොටස උන්නේ නෙවෙයි වෙන මේ මේ හරය කොටස උන්නේ නෙවෙයි කවදාක S තාත්ති නිසා තාත්ති සංඛ්‍යා වර්ගයේ ධන ධනම ධන දෙයක් තුනක් ආයෙත් ධන කවදාක ශුන්‍ය නෙවෙයි මේ දෙක අවශ්‍ය කරලා මේ පදේ සුළු කරලා x කියලා එනවා කියලා තේරෙනවා එහෙනම් මෙතන හංගලින් x එන හංගල ඉන්න වෙන්නේ නමුත් හංගල ඉන්න මේක දිහා බලුවොත් x x හත x y x දෙක x එක x y බහුපදයේ අර්ථ දැක්වීමේ පිළිවෙලට මේ තියෙන්නේ නේ ආයෙක ඕඩර් වෙනස් කරන්න ඕගොල්ලෝ හිතෙන් කරගත්තොත් කොහොමද ලියාගත්තොත් මෙතන ඉන්නේ කවද ඇත්තටම හංගිලා x 7 ධන x 6 ඔව් වැරදි මෙතන x 6යි මෙතන x 7 දෙකයි 6 8 7යි x 6 මම හරි නේද ඊට පස්සේ මෙතන x වර්ගය මෙතන x මේකයි නෝ 25 යට 8යි x වර්ගය මම හරි නේද නම් හරි මෙතන 2x එකයි මෙතන x එකයි 3y x එකයි හරි නේද x එකයි 2x එකයි 3y x එකයි අපිට හරි නේද අන්න දැන් හැංගිලා හිටපු බහුපදයේ ඉඳලා දැක්කයි දුවේ අතර හැංගිලා බහුපදයේ ඉඳලා ගන්න පුළුවන් වුණා දැන් අපිට කතා කරන්න පුළුවන් මාත්‍රය හත මාත්‍රය වෙනදි කතා කරන්න පුළුවන් නැතු මාත්‍රය හත ණය සම්බන්ධයි ආදී දෙක කතා කරන්න ඊළඟට ආන් පස්සේ බලමු කාන් තේරුණා මෙයක් බහුපදයේ ඉන්න පුළුවන් මෙයක් ඉන්න පුළුවන් මෙයක් ඉන්න පුළුවන් මෙයක් ඉන්න පුළුවන් නමුත් මෙයාව අර ඉහත වෙනේ සිදු කරලා හදා ගන්න බෑ ඔබ හරය නවයෙන් හදා ගන්න බෑ ගැල්පෙන විදිහකට අපිට අවශ්‍ය ඒ සම්තර බහුපදයක් නෙවෙයි නේ එහෙම නේද මෙතනට ආව බා මේතරේ මොකද මේකක් පදයක් එකක් පදයක් බහුපදයක් තියෙන පුළුවන් බලපු අන්තයක මාත්‍රයක ණය සම්බන්ධක භාගය මෙතනට ආව ආ හොඳයි ණය සම්බන්ධක මාත්‍රයක ණය සම්බන්ධක කියන මොන දෙක නේ ඒක පදින මෙතන නියත බහුපදයක් කියලා යන කියන පොදුවේ fx සමාන නියතය කියන්නේ අර කියපුවා මේ නියත සිතිය නියත බහුපදයේ මොකක්ද මේ මාත්‍ර බිඳුවයි ණය සම්බන්ධක මේකම ඉතින් අතරම මේක නියත පදයෙන් මිස 15 දෙන්න මාත්‍ර බිඳුවගේ කතාව මේක ණය සම්බන්ධක fx මෙහෙම ආ කියන්නේ මාත්‍ර අත ණය සම්බන්ධක කරන නැහැ තේරුම් ඔක්කොම ඉදුව යටදී fx කියන්නේ මේක ආ මාත්‍ර 80ට ණය සම්බන්ධක වෙන එක පැහැදිලි තේරුණා ඔකේ ඒ ප්‍රශ්නේ ඇයි තාත්තික සංඛ්‍යාව මොකක් හරි ඒ තාත්තික සංඛ්‍යාවක් මොකක් හරි කියන්නේ අඟවන්න තමයි මම එක 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 විකාර හරියක් ගන්න කියන්නේ මේ ඔලුවට දාන්න ඔයගොල්ලන්ට මේ පූර්ණ ඉලක්කම් කියන එක ඔලිය මේ සංගුණක පූර්ණ රියතු කියන එක එහෙම වෙන්න එකක් නැහැ කියන තරක ඔලුවට දාලා ඒක විඳින්න තමයි මම එක එක විකාර ඉලක්කම් ලියන්නේ ඔයගොල්ලන්ට මම සමානය නිමුතු වීම හරි එතන බහුපදයක් තැන්දි මොකද ගාති අපි උදේ දැන් කතා කරමු තාම බහුපදයෙන් දැන් දන්නවා පුරු දැන් කවුද මෙයා මොනවා වගේද කියලා. ඒතර බහුපද බලු බලපට බහුපදයක් නෝනක් අස්සේ හංගලෙන්න පුළුවන් බහුපදයක්. එහෙනම් දැන් පුළුවන් කියලා ගන්න. බලු බලපට බහුපදයක් වගේ නිකන් නම් බහුපදයක් නෙවෙයි කියලා. මේ වෙනවා කියලා බහුපදයක් නෙවෙයි. ඔය ටික දාන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට කලින් කිව්ව මතක මතකද? බහුපදයක වශයෙන් මොකද්ද? ආ. හැබැයි බහුපදේ මාත්‍රය ඔත්තේ හොවි රටේ වණුව වෙනස් වෙන්නේ නැහැ. ඒක මතකයි. බහුපදේ මාත්‍රය ඔත්තේ වුණොත් අනිවාර්යෙන් පරාහෙත් ආර්ම වෙනවා. බහුපදේ මාත්‍රය ඉරට්ට වෙලා නායක සංකෘතික ධන වුණොත් මෙහෙම උඩ උඩ. එතකොට අනිවාර්යෙන් පරාසය කිසියම් තැනක සිට ඉහළට. නේ? මාත්‍ර ඉරට්ටේ සහ නායක සංකෘතික ධන වුණොත් කාණිසාලි කිසියම් තැනක සිට පහළට ඔක්කොම නිසා පරාසයේ කොටස. පැහැදිලි? සහ මාත්‍ර ශුන්‍ය වෙනොත් මේවා ගුණොත් බහුපදයක ෆ්ලැට් ප්‍රස්ථානේ එතකොට රේන්ජ් එකේ ඉන්නේ පරාසෙන්නේ එක පොයින්ට් එක. තේරුණාද? උදාහරණසි විදිහට ඉන්න ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ ලියන්න. ඕනද ලියන්න? එක උනට ගියාද? ලියන්න ඕනද? ඕනද ලියන්න? ඕනද? ඕනද?
පොඩ එක පොඩි නෝට් එකක් දාමු කම්පැනි මොනොත් නේ පොඩ මේක මකලා අපිට මේක දාන්න සටහන ඕන දාන්න පොඩ මම මේක මකනවා නැත්තවකත් කතෝ ෆයිට් ඔකලෙම දාන්න පොඩ සටහන මොකද බහුපදයක් කියන්න අපි දන්නවා බහුපදයක් ගත්තොත් අය view එක 8k එහෙනම් view එක 5 වසම එස්එන් view එක 4ක් වැඩ කරා වසම කියන සිරු තාත් සංඛ්‍යාව නවත් 50 ප්‍රශ්නයක් තියෙනවා ධනවිට එන් නොත්තේ ඉරට්ටේ සහ එන් නොත්තේ වුණොත් ඒන් ධනවිට ඒන් දෙනවිට හරි ළම එක්සක්ස් එක කොහරි ඉදී අදාළ නැහැ වසමට සියලු තාක්ෂ වෙනවා නිසා මොන තාක්ෂ වෙනස්වත් බහුපදී element එක මාගේ ඉස්සර ෆ්ලැට් ලයින් මේ වසමක පරාසෙ මොකද පරාසෙ වේද i v my 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 the තනි as our ourselves තනි කපු කපු හරි තනි තනි අක්කම පැහැදිලි හරි ඊට පස්සේ මම එනවා ඒකේස් එක ඉවරයි ඊට පස්සේ මම එනවා නේද එන්නත් වෙනවා එන්න ඔතේ උනත් බහුපදයේ ලොක්කමයක් මෙයා තමයි බහුපද දිශා තීරණය කරන්නේ අර කොල පොඩි දැන් මෙතන මේ ලොකු බලය ඉහළින් යනවා ගලෝ හරි ඉතින් මේ ලොකු බලය එන්න ඒම් දාන උනොත් එන්න ඔතේ හරි හරි ගණන විශාල වෙනාගිය දින කෝටි දින කෝටි 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 වගේ පතා වෙනාගත් හරි ගොඩාක් ලොකු විනාගයක් ගත්තොත් ඒ විනාගය කියලා ගන්න එක්ස්ට්‍රා දැම්මොත් විනාගයේ කොත්ත බලේ මොකද ඒ ත්‍රිණ නැත දින 10 ඒ ත්‍රිණ ලොකුව ගන්නේ ඒ ත්‍රිණ ලොකුව ගඩන නැත ධනාවේ ඒත් මොකද ඒ ලොකුව ගන්නේ එහෙනම් ප්‍රස්ථාරය අනිවාර්යයි මේ ත්‍රිණාන් තේවි ප්‍රස්ථාරය පැත්තේ ඉස්සින් ගොඩක් මම ගණන් සේස්ත ලොකු ධනාවේ
ලොකු ධනාද ඔත්ත බලමුකෝ ධන ඒක වැඩි වෙනවා අපෝ ධනගේ ඒත් මොකෝ ධන එහෙනම් x ධනා එක ගත්තොත් පොසර කොයි නේද මට පයිත්‍යන්ද වැඩන සොරි වෙනවා අය x ධනාගයක් ගත්තේ ඍණාගයක ඔත්ත බල ඍණ ඒක දන්නවා නේද ඍණ ලොකු වගේ ඇතුලේ y අක්ෂේ වෙන වාක්‍ය සමාන හරි දැන් x ධන ධන ලොකු වගේ ධන ලොකු වගේ ධන ඔත්ත බල ධන ධන වල ධන අස්තරණය මේ වගේ නේ එහෙනම් මේ අන්තේ මේ අන්තේ ආන්න කොයි කොහරි ගන්න කොහරි ආවද මේ මේ තිනවනේ මේ සම්තති නදෝ යා කවදා හරි යන්න ඕනේ එහෙනම් මුළු y අක්ෂම කාරණය ගතහ සුර තේරෙනවා ඒක නිසා මේ අවස්ථාවේ පරාසය මොකෝ ආ පරාසය රේන්ජ් එක සමානයි ආ හොඳේ මේ රේන්ජ් එක කියන අදහස තුර මේ තාස සංඛ්‍යා කුල දෙක හරිද මේ අවස්ථාවේ එනවා කවුද එන්න ඔත්තේ හැබැයි ඒ එන අවස්ථාවේ ඉස්රායිල් අක්කම එතරම්කෝ සංඛ්‍යාව ඕන බහුපදයක පරාසය අපිට r කියලාම ඔළුව දහත් යන්න ඕන දැක මුළු තාස සංඛ්‍යා කියන්නේ ත්‍රිතයට අතුරත් කරන තාස සංඛ්‍යා ඔක්කොම ලැබෙනවා යනවා එනි රැක්කුණා හරි එනි රැක්කුණා මොකක් එනි රැක්කේ මොනවද එන්නේ දැන් ඉතින් එනි රැක්කේ එන දනකුවම අපිට එන්න අදහස මේකත් ධන සංඛ්‍යාවක් නේ x ට මොන බල මොන සංගුණක මොන ඉලක්කම් ගත්තත් ධන ගත්තත් වෙන ගත්තත් ඉරට්ට බලන්න නිසා ප්‍රතිපලය මොකද? ධන විශාල ආයතන ගත්තා. ධන විශාල ආයතන. ප්‍රමේ විශාල ආයතන ගත්තා. ධන විශාල ආගයක්. ගුණන්නේ ධන ධනගයේදී. ධන චුම්බකය. ධන පත ආරගය. ඇඳුර තේරෙනවා? මේ අන්තේ මේ අන්තේ කාරණෝනේ. නැත්නම් ප්‍රස්ථාරයෙන් බහැලා කිසියම් තැනකින් එහා බහින්න බැරි වෙනවා. පතර දෙකක් දාන්න බෑ. නැගින්න. හරිද? දැක්ක. එහෙනම් රේන් දෙක කවදාක y අක්ෂෙම නැහැ y අක්ෂෙන් කට්ටයක් නේද? y අක්ෂේ කිසියම් තැනක සිට ඒ පොයින්ට් එක එනවා. නොවනවා නේද? දැන් තයිල නැහැ. දැන් නේද? නැව රේන් දෙක එන්නේ ටෙලිවිෂන් කොටස. ටෙලිවිෂන් නේ මේක රේන් දෙක නිකන් මේ වගේ. මොකක් හරි තැනක සිට අනන්ත දෙක දුර නේද? මෙතන කවර වෙන්නේ? ත්‍රිකෝණය. ටෙලිවිෂන් දැන් මුළු එකම ඉන්නේ. අනිත් අවස්ථාවේ ඉස්සුවේ බිඳරු මේක නේද? මේක වෙන උනාට බබා x ට මොන ආයෙ ගත්තද ලැබෙන්නේ දැන් මෙයා මොකද නිසා සමස්ත අවස්ථා දෙකේදී මොකද වෙන්නේ එන ප්‍රස්ථාරේ යටපළන්නේ නේ යටපළන් උඩට ආයලා කොහරි ආයෙ පල්ලම් බහින්න මොනේ එවිට රේන්ජ් එක එන්නේ මෙතනින් පල්ලාසට මෙහෙට නිසා අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් මොකද වෙන අනන්ත ක්ලෝස් කිසියම් තනස් ත්‍රිකෝණය මූලික එක සම්බන්ධ ඒක ඒක මූලික අදහසක තියෙනවා right ඔබ දාන්න කැමති බිඳුවක් නේද right ඔය අකර මත හිටනවා විතර මත තියන අපේ මොලේ කැමති කාටද දුව අපේ මොලේ කැමති කාටද රූප වලටද අපුව රූප වලට යන්නේ එතන රූපේ වශයෙන් අපි දැන් කොන්නා